යෙපී සමුහ ව්‍යාපාරයේ සභාපති කලමනාකර අධ්‍යක්ෂ මනෝතිත්තවල්ල මැතිතුමා ප්‍රමුඛ සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයෙන් එවැගේම මගේ සහෝදර හිතවත් අපේ සමාගමට අයත් ආයතන ප්‍රධාන මහතුරුන්ගෙන් එවැගේම මගේ සහෝදර සේවක මණ්ඩලයෙන් අවසරයි කතා පවත්වන තැනක් නැති වුණත් නැවේ වුණත් වචන කීපයක් කතා කරන්න ඕන කියලා මම හිතුවා ඒකට හේතුවක් තියෙනවා ස්වර්ණවාහිනිය 1997 වසරේ මාර්තු මාසේ 16 වෙනිදා උපත ලැබලා ඊට අවුරුදු 3ක් යනකොට ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා අවුරුදු 15ක් ස්වර්ණවාහිනිය මා කාලය ගත කරපු හින්දා අපේ ශක්තිය අද මුළු ලංකාවම දන්නත් හින්දා අපිට ස්වර්ණවාහිනිය ETV 3FM Run 1FM EFM කියන මේ ලංකාවම පිළිගත් නාලිකා ගණනාවක් අයිතිත් හින්දා මේ EP පවුලට අලුතෙන් එකතු වෙන පුංචි සමාජිකයා ඇයි එකතු වෙන්නේ කියලා වචනයක් කියන එක මගේ යුතුයකමක් කියලා මං හිතනවා අපි ඇයි Gossip King වෙබ් අඩවිය ආරම්භ කරන්නේ පළවෙනිම හේතුව තමයි අපි වෙනස් වෙන්න කැමති මිනිස්සු ඔබ අහලා තියෙනවා වෙනස් වෙයි සියලු දේ ස්ථිර එකම දෙයයි ඒ වෙනස් වීමමයි කියලා වෙනස් වෙන්න කැමති නැති මිනිස්සුන්ට ලෝකෙ පැවැත්මක් නැහැ ඒ හින්දා අපි වෙනස් වෙන්න ගොඩක් කැමති මිනිස්සු හැටියට මම මගේ කණ්ඩායමත් අපි තීරණය කළා අලුත් ව්‍යාපෘති කීපයක් ඒ ව්‍යාපෘති වලින් එකක් තමයි www.gossipking.lk කියලා තව සුළු මොහොතකින් ඔබ හමුවටපත් වෙන්න මයිතා මගේ කරනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමන් මනෝතිත්තවල්ල මැතිතුමන් ඒ වගේම EBC මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයටම අපේ තීරණයට එකඟ වෙලා අපිට මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට එතුමන්ලා ලබා දීපු දායකත්වයෙන් මා ඔබට තව කෙටි කාරණා කීපයක් කියන්න කැමති මිනිත්තු දෙක තුනක් අරගෙන ඇයි අපි අනිත් අයට වඩා වෙනස් වෙන්නේ කියලා කීප දෙනෙක්ම කිව්වා මගේ හිතවත් දිනුෂත් ඒ වගේම චතුරත් ඒ ගැන කතා කරා අපි වෙනස් වෙන්නේ කාරණා කීපයක් එක්ක ඔබ මොහොතක් හිතලා බැලුවා නම් ලංකාවේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන වෙබ්සයිට්ස් මොන හේතුවටද ආරම්භ වෙලා තියෙන්නේ සමහර ඒවා පටන් ගත්තේ ආණ්ඩු පෙරලා සමහර වෙබ්සයිට්ස් පටන් ගත්තේ ආණ්ඩු පිහිටුවන් සමහර ඒවා පටන් ගත්තේ තම තමන්ට පක්ෂග්‍රාහී මිනිසුන්ව ආරක්ෂා කරන්න තවත් සමහර ඒවා පටන් ගත්තේ මිනිසුන්ට මඩ ගහලා කීයක් හරි හොයාගන්න දැන් EP මාධ්‍ය ජාලය වගේ මාධ්‍ය ජාලයක් හසුරවන වෘත්තීය මට්ටමේ මිනිස්සු වෙච්ච නිලධාරීන් වෙච්ච අපිට ඒකක්වත් කරන්න බෑ අපිට ආණ්ඩු පිහිටවන්න ඕනෙත් නෑ ආණ්ඩු පෙරලන්න ඕනෙත් නෑ මිනිසුන්ට මඩ ගහන්න ආසත් නෑ ඒ වගේම අපිට ආයතක්‍රම වලින් මුදල් උපයලා සතුටක් ලැබෙන්නෙත් නෑ එහෙමනම් අපි වෘත්තීය කණ්ඩායමක් හැටියට ලංකාව පුරාම ඉන්න විශේෂයෙන්ම ලංකාවේ නැති හැබැයි ලෝකයේ වටේම ඉන්න ලාංකිකයන්ට ලංකාවේ තොරතුරු නිරන්තරයෙන් ලබා දෙන්න අපි ආරම්භ කරනවා Gossip King ඔබ දැක්කා එක වාර්තාමය වැඩසටහනක පෙන්නවා ඉන්දියාවටත් වඩා ඉස්සරහින් අපේ අන්තර්ජාල භාවිතය තියෙනවා කියලා. එහෙනම් තවත් අපි පරක්කු වෙනවා නම් අපිට වඩා මෝඩියෝ මං හිතන්නේ හොයාගන්න නැති වෙනවා. මේ තරම් ශක්තිමත් මාධ්‍ය ජාලයක් තියෙන අපි තවත් පරක්කු වෙන්නේ මොකටද? අන්තර්ජාලයේ ජයග්‍රහණය කරන්න. අපිට පුළුවන් වුණා නම් රූපවාහිනිය දිග්විජය කරන්න, ගුවන්විදුලිය දිග්විජය කරන්න, මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න අපි මොකටද? පස්සට යන්න. අන්තර්ජාලයේ පරිහරණය කරන මිනිස්සු අතරට අපේ ව්‍යාපාරය ගෙනියන්න අපිට ගෙනියන්න පුළුවන්. තව තැනකදී කියවුණා මං අහගෙන හිටියා මම කතා පවත්වන්න ලෑස්ති වෙන්නේ නැති හින්දා මට ඒ කියන කතන්දරත් එක්ක මට ලේසි වුණා මගේ තොරතුරු ගොනු කරගන්න නිවුසුත් එහෙම නැත්නම් ගොසිපුත් කොහොමද වෙනස් වෙන්නේ කියලා මට මෙහෙම හිතෙනවා අද උදේ 6ට 7ට සිද්ධ වෙන යම් සිදුවීමක් අපි දකින්නේ නිවුස් වලින් ෆස්ට් ලයිව් ඇට් 8 වලින් රෑට ලයිව් ඇට් 8 ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය අපිට තරංකාරෝ ඉන්නවා ඒකේ විවාදයක් නැහැ හැබැයි ඒක බලන්න රෑ 8 වෙනකන් ඉන්න එපේ එහෙම නැත්නම් බ්‍රේකින් නිවුස් එකක් ගැහුවේ නැත්නම් හැම නිවුස් එකකටම අපි දන්නේ හැබැයි ඔබ අදින් පස්සේ ඔබේ අතේ තියෙන ජංගම දුරකථනයෙන් හරි එහෙම නැත්නම් ඔබ පාවිච්චි කරන කැමති මාදලියේ උපාංගයකින් www.gossipking.lk කියලා ටයිප් කරලා බලුවොත් සමහරට වීඩියෝ එකත් එක්ක මේ වෙච්ච සිද්ධිය දකින්න පුළුවන්. එහෙනම් රෑ 8 වෙනකන් ඉන්න ඕනේ නැහැ. මට එරෙහිව මම වගේ. අපේම ප්‍රවෘත්ති ප්‍රකාශය වුණත් තිබුණත් අපි ඊට කලින් තොරතුරු ඔබට දෙන්න ලෑස් වෙලා ඉන්නවා. ඒ තමයි මේ ලෝකය වේගවත් විදිහට යන හැටි. එහෙමනම් අපේ gossip site එක අද දවසේ ආරම්භ වුණාට පස්සේ ඔබට පෙනේ මොනතරම් තොරතුරු වලින් අපි පොහොසත් වෙලා ඉන්නවද කියලා. ඒ වගේම තමයි මම හැමදාම කියනවා වගේ අපි ව්‍යාපාරය. අපිට තියෙනවා විශාල සමාජ වගකීමක් අපි මාධ්‍යයක් හින්දා. ඒ වගේම අපේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉතා හොඳින් පිළිගන්න විදිහටත් අපි දන්න හැටියටත් සමාජ වගකීම් ගැන කියන්න විතරක් අපි පරාර්ථ චර්යාවේ නියැලෙන සමාජ සේවා ආයතනයක් නොවන හින්දා අපි ව්‍යාපාරයක් හැටියට ලාභ ඊපීමටත් බැඳිලා ඉන්නේ. ඉතින් අපිට ලාභ ඊපීම සඳහා අලුත් අලුත් මාදිලි ක්‍රමවේදයන් සොයාගෙන යන්න මටත් මගේ කණ්ඩායමටත් සිද්ධ වෙනවා. එහෙම නැත්තම් අපිට වෙනස් වෙන්න බෑ. ඉතින් මේ ක්‍රමවේදයන් එක්ක අපි දැකලා තියෙනවා අද ඔබ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවොත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමහර කාටුන් චිත්‍රපටිවලට අනුග්‍රහක දායකත්වය ලබා දීලා
වෙළඳැන්වීමක් කාටුන් එක පටන් ගන්න කලින් අන්තර්ජාලය ගොඩක් දෙනෙක් අන්තර්ජාලයේ තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරන්න පෙළඹිලා එහෙනම් ඇයි අපි පස්සට යන්නේ අපි පස්සට යන්නේ නැහැ අපි තීරණය කළා අපි රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් අපි ඊටාම සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් හැටියටත් ඒ ඉස්සරහට කරගෙන යනවා වගේ අපිට අන්තර්ජාලය හරහා ඒ කටයුතු කරන්න පුළුවන් කියලා ඒ නිසා අපි අපේ මේ බලාපොරොත්තුවත් අද පටන් ඉෂ්ට සිද්ධ කර ගන්නට පටන් ගන්න ඔබ දන්නවා දේවල් ක්‍රියාත්මක කරගෙන යනකොටත් වඩා දේවල් පටන් ගන්න එක තමයි අමාරු මේ කටයුතු පටන් ගන්න අපිට ටික දවසක් ගත වුණා අපි දැක්ක විශේෂයෙන් අපේ සභාපතිතුමත් අධ්‍යක්ෂක මණ්ඩලත් බොහොම ඉවසීමෙන් අපිට ඒ කටයුත්තට වෙලාව දුන්නා ඒ වෙලාව දී මේ ප්‍රයෝජනය අපිට ඉතාම හොඳ තැනක් හොඳ පිරිසක් එකතු කරගෙන නිර්මාණය කරගන්න හැකි වෙච්ච එක සමහර දෙනෙක් ගොසිප් සයිට් එකක් පටන් ගන්නවා කිව්වම මට කිව්වා ඔක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඔක පටන් අරගෙන වෙන්නේ ඔක වැරදි තොරතුරු එහෙම ගියොත් හරි ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා කියලා එහෙනම් ඉතින් අපි මෙච්චර කල් ලයිව් ඇටේට් කරන්නේ කොහොමද එහෙමනම් ඉතින් අපි මෙච්චර කල් ටෙලිවිෂන් එකක් කරගෙන යන්නේ කොහොමද අපි එහෙම බය නැහැ අපි බය නැත්තේ නිවැරදි තොරතුරු මිනිසුන්ට දෙන්න නිවැරදි තොරතුරු ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න අපිට ධෛර්යයක් තියෙනවා මාධ්‍යවේදීන් හැටියට මාධ්‍ය හසුරවන අය හැටියට මිනිසුත් එක්ක නිවැරදි ගනුදෙනුවක් කරන්න අපි කවදාවත් අඳුරට ශාප කළේ නැහැ අවසාන වශයෙන් මා කියන්න කැමති අපි හැම විටම කරේ අඳුරේදී එක පහනක් දැල්වන්න උත්සාහ කරන එක මොකද්ද වැදගත්කම අඳුරට ශාප කරොත් වෙන්නේ මිනිසුන්ට දෙස් දෙවල් තියෙන්නේ ඉන්න විතරයි හැබැයි එක පහනක් පත්තු කරොත් අපිට ඉස්සෙල්ලා ආලෝකය ලැබෙන අනිත් අයට ඒකෙන් ආලෝකය ගන්න පුළුවන් අපි හැම විටම අනිත් අයට පාර කියන්න කැමති වැරදි කරන මිනිසුන්ට වැරදි කරන උදවියට දෙස් දෙවල් තියෙනවට වඩා ඒක හරියට කරන්නේ කොහොමද කියලා අද ඉඳලා අපි පෙන්වන්න ලෑස්ති ඒ නිසා අපේ ගමනට හැම විටම ඔබ ශක්තියක් වෙන්න විශේෂයෙන් අපි රූපවාහිනියේ දකින්න ඔබත් ඒ වගේම පුවත්පත් මාධ්‍යින් මුද්‍රිත මාධ්‍යවලින් ඉස්සරහට ඔබට අපේ වෙබ්සයිට් එක පිළිබඳ තොරතුරු කියනකොට අපිත් එකතු වෙලා පුළුවන් තරම් අපි ශක්තිමත් කරන්න කියලා ඔබට ඉල්ලීමක් කරන අතරේ විශේෂයෙන් මගේ කණ්ඩායමට චතුර ඇතුළු විශේෂ ස්තුතියක් පිරිනමනවා දින ගණනක් නිදිවරාගෙන වෙහෙසිලා මේ කටයුත්ත මේ තරම් සාර්ථක කරාට බොහොම ස්තුතියි